දන්න ඔබේ වෙබ් අඩවිය www.derana.lk. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා මේ සිල්ම තරංකරුවන් ගායනා කරන ගීත නැවත වාරයක් දක බලා ගන්නට. ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් නැවතත් දක්ෂ තරංකරුවෙක් මේ වේදිකාවේ ගීත ගායනා කරනවා දකින්නට. රත්මලානි සිට පැමිණි කෙෂාන් ශෂින්ද්‍ර. Sewwa ma sasuri hamuvi yugayen bandi yugaye langvi fendi varin vare ubhama annuya kini bandune diviye asha amurin gamure layagin sanha අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබම නේතගේ රැඳුනා නිහින් සෙව්වා මා සසරේ අමුවි යුගයෙන් බැඳි යුගයේ ලංවි වෙන්දි වනි කිනි බැඳුනේ සුම් සයිවේ සුසුමන් හෙළුවා අතරින් පදරේ වියකිලා සටහින් අදමා දිනුවා වෙන්දිඩාසිුමල Was it yesterday, today or tomorrow? I love you, love. Was it yesterday, today or tomorrow? Nim him sewwa ma sasare. I'm we, you go in bad, you go in. Lang vi ven vi varin varin. Kini badune Obahama rannu yakini badune Obahama rannu yakini badune Keshan මට හිතුණා අදත් ඔබගේ ගායනය අහගෙන ඉන්නකොට ඇත්තටම ඔබ ඔබට ගැළපෙන ගීතයක් ඔබ තෝරාගෙන තියෙන්නේ. අපේ මේ මුල් ගායනය අපේ අමරදේව ශූරීන් මතක් ඒ කියන්නේ ඔහුගේ ගායනයක් වුණාට මට හිතෙනවා දැන් අලුත් වර්ෂන් එකක් හැටියට තමයි මම කෙෂන්ගේ ගීතය මම දැක්කේ. අපි දන්න ගීතයට වඩා සම්පූර්ණයම වෙනස් ගීතයක් ඔබගේ හඬින් සහ ඔබගේ ශෛලියෙන් ඔබ ගායනා කරේ. සහ ඩෙස්මන්ද සිල්වා කියන අපේ ගායන ශිල්පියා ගායනා කරපු ඉංග්‍රීසි ගීතයේ කොටසකත් ඔබ ගායනා කරා. මම හිතනවා ඔබට වඩාත් හැකියාව තියෙන්නේ බටහිර ආරේටම නැඹුරු වෙච්ච ගීත තෝරගන්න. මම හිතනවා ඒ නිසාම ඔබ මේ ගීතයට ඔබට කළ හැකි කරන්න පුළුවන් උපරිම දේ ඔබ කරා කියන එක මම විශ්වාස කරනවා. මොකද මේ ගීතේ හොඳින් ගැළපුණා ඔබගේ ගීත ශෛලියත් එක්ක ගායන ශෛලියත් එක්ක. ඉතින් අද ඔබගේ ගායනය සාර්ථක ගායනයක් හැටියට තමයි මම දකින්නේ. කේෂාන් ඔබගේ ගීත ඉතාම මිහිරව ගායනා කරා ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ෂෝට් ඇන් ස්වීට් ඒවා කියන්නේ එහෙමයි.
කේෂාන් මේ අපි දන්නවා මේ බොහෝ බටහිර ගීත පැරණි බටහිර ගීත විවිධ කාලවල වලදී විවිධ ගායකයන් විවිධ ශෛලීන් වලට ගායනා කරනවා දැන් මේ නිම්හිම් සෙව්වා කියන ගීතයත් එවැනි විවිධාකාර වූ වෙනස්කම් වලට තුඩු දුන්න එහෙම නැත්නම් වෙනස්කම් වලට භාජනය වුණු ගීතයක් අපි දැකලා තිනවා විවිධ අවස්ථා වලදී විවිධාකාරයෙන් මේ ගීතය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් තනුවක් පුළුවන් ගීතයක් ඉතින් අද කේෂාන් කලිත් ඒ දෙමයි ඔබගේ ශෛලියට ඒක පොඩි රොක් ස්ටයිල් එකක් චුට්ටක් ඇතුළත් කරලා තිබුණා ඔබගේ අර කටහඬ වෙනස් කරමින් ගුරුසු කරමින් ගායනා කරපු සමහර තැන් තිබුණා යූඩ්ලිං ගායනා කරපු තැන් තිබුණා ඒ වගේ ඔබ ඔබගේ අනන්‍යතාවයට අනුව ඔබ ඒ ගීතය ඉදිරිපත් කරා විශේෂයෙන්ම මම කේෂාන්ගේ අද අගය කරන්නේ ඔබගේ නිරූපණය ගීතයත් එක්ක බොහෝම අර කලාත්මක ලෙස ඔබගේ හැඟීම් ප්‍රකාශනය කළා ඒක ඉතාමත් වැදගත්. කොයි මොහොතකවත් ඔබ ප්‍රේක්ෂකයාගේ අවධානය විනාතකට යොමු කරේ නැහැ. ගීතයත් සමග ඔබගේ නිරූපණයත් එක්ක එකට බැඳගෙන තබා ගන්නට ඔබ සමත් වුණා ගීතේ පුරාවටම. අවසානයේත් ඉතාමත් ලස්සනට ඔබ කරා. ජය වේවා කේෂාන් හෙටරාතු. ගෝස්සී සර්. කේෂාන්. ඔබට ගැලපෙනම ගීතය අද දවසේ තෝරගෙන තිබෙනවා. මොකද හිතින් හිට දවස ගැන? සුන්දරය ගොඩක් ලස්සන කට්ටිය ඉන්නවා ඇඳලා. ඉතින් මේ වගේ ලස්සන කට්ටියත් එක්ක මේ ගීතත් මිහිරිව ගායනා වුණා කියලා මම හිතනවා. හොඳයි. අපේ ආරාධිතන් දෙපළ ඔබ මම හිතන්නේ ඔබතුමියන්ට ඔබතුමියත් ඉතාමත් හොඳින් රස විඳ ගීතය. මම හිතන්නේ යමක් කියන්න නැති අනිවාර්යෙන් මේ ගීතය ගැන. ඔව් කේෂාන් මම හිතන්නේ මම ওই ගීතය රස විඳලා තියෙන්නේ ආචාර් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරනකොට අර කීර්ති කිව්වා වගේ ඔබ මේ ගීතේ ගායනා කරා වගේම හොඳින් හොඳ නිරූපණයක් කරා ඒ ගීතෙට. ඒ ගීතේට භාවයන් එකතු කරලා වෙනස්ම මානයක් ඔබ ගීතේට එකතු කළා. ඒ වගේම තමයි මේ මම දැකපු ඔබේ විශේෂත්වයක් තමයි ඔබ හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. මොකද මෙතනදී අපි ඒක දැක්කා. බොහොම විශ්වාසයෙන් ඒ ගීතේ ගායනා කළා ඉදිරිපත් කළා. සුබ පතනවා. ඔබ ගායනා කළේ ඩෙස්මන්ඩ් සිල්වාගේ ගීතය නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට. මෙහෙමයි එක එක ආරයට කැමති අය ඉන්නවා අකමැති අය ඉන්නවා. නමුත් ඔබගේ ඔබ අමරදේවතුමාගේ ගීතය ගායනා කළා නම් ඔබ අමරදේවතුමා සම්පූර්ණයෙන්ම අමතක කරලා විතරක් නෙමෙයි ඔබ ශ්‍රී ලංකාවත් අමතක කරලා අපිත් අමතක කරලා වෙන කොහෙදෝ ගමනක් ගිහිල්ලා තමයි මේ ගීතය ගායනා කළේ. නමුත් ඔබට අයිතියක් තියෙනවා එහෙම ගායනා කරන්නට. ඔබගේ කැමැත්ත ඔබ ප්‍රියකරන ආරේ රසිකයොත් ඇති. ඒ අය හෝ එයින් පිනවීමකට පත් වුණා නම් හොඳයි. ජය වේවා. ගෝස්සී සර්. හොඳයි කේෂාන්. දැන් අපිට අවස්ථාවක් තිබෙනවා ප්‍රේක්ෂණ කතා කරලා කියන්න හෙට දවසේදී කොහොමද බොහෝ ඉදිරියට ගෙන යන්නේ කියලා. මාව අවසන් 11 දින අතරට ගෙන ආපු හැම දිනකටම ගොඩක් ස්තුතියි. මේ පාර මගේ අංකයවන්නේ අංක 8. එම නිසා DDS ඉස්තනක් අංක 8 යොදා 99.2ට හැකි ප්‍රමාණයක් SMS කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එසේ SMS ලබා දුන්නොත් අනිවාර්යෙන්ම කෙෂාන්ට තවදුරටත් හැකියාව ලැබේ මේ තරඟාවලිය තුර රැඳෙන්නට. ඒ වගේම සුපිරි අවසන් තරඟකරුවන් 10 දින අතරට යන්නට. අබලමිට රාත්‍රියේදී ඔබ කොමන තීරණයක්ද කෙෂාන් වෙනුවෙන් ලබා දෙන්නේ කියලා. සුබ පතනවා ඔබට.